තෙලින ආයුබෝවන් සුබ දැසනක් ආයුබෝවන් චාමික සුබ දැසනක් මුළු රටටම ආයුබෝවන් කියලා අනෙත් FM බැලුම්ගල සිස්ටම් චේන්ජ් ආරම්භ කරනවාද සිකුරාදා දවසේ හැමදාමත් සිකුරාදා දවසට මේ සිස්ටම් එක වෙනස් කරන්න අපි මොනවද කරන්න ඕන කියන කාරණාව සම්බන්ධයෙන් අපි කතා කරන්නේ ඉතින් අද දවසේදීත් අපි මූණ දීලා ඉන්න තත්වයෙන් කොහොමද වෙනස් වෙන්න නැත්නම් ගොඩ යන්න මේ සිස්ටම් එකේ තියෙන අඩුපාඩු ටික හදාගන්න කොහොමද කියන කාරණාව ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ කොරෝනා රෝගීන් දැන් එන්න එන්න යම් ප්‍රමාණයක් වාර්තා වෙනවා මේකෙන් අපිට ගැලවෙන්න විශාල වගකීමක් තියෙනවා හැම කෙනෙක්ටම ඉතින් ආරක්ෂකාංශ සෞඛ්‍යාංශ මේ හැමදෙනාම එකතු වෙලා විශාල ප්‍රයත්නයක් දරමින් ඉන්නෝ ඒක තවදුරටත් කොහොමද කරන්න කියලා අද අපි නෙතෆෙම් බැලුම් වලින් කතා කරන්න සූදානම් වෙන්නේ යම් යෝජනාවලියක් ඉදිරිපත් කරනවා අන්න ඒ යෝජනාවලියට රටක් වශයෙන් වගකීම්ත්තන් වශයෙන් සහ විශේෂයෙන් මහජනතාව වශයෙන් අපි කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් කතා කරනවා එතකොට දැන් මේ පහුගිය දවස්වල මේ Facebook සමාජජාලයේ දැක්ක පොඩි පෝස්ටරයක් කියන්නද කියන්න බෑ ඒ තමයි මේ ඕගොල්ලෝ තනියෙන් තමයි බේරෙන්න ඕන මහජනතාවනි මොකද මේ ආණ්ඩුවට තව මේ අවුරුදු 5ක් යනකම් ඡන්දයක් නැහැ කියලා. ඉතින් අර එහෙම අදහසුත් පළ වෙනවා. මං කියන්නේ එහෙමම හිතන්න එපා. මේකේ Tamanටත් වගකීමක් තිබෙනවානේ. එතකොට මේක මේ රජයට විතරක්ම කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයිනේ. කොච්චර නීති අනපනත් පැනෙව්වත් කොයි ආකාරයෙන් දේවල් කිව්වත් සමහර අවස්ථාවලදී මහජනතාව ඒකට අවනත් නැත්තම් තමන්ම තමන්ගේ ඔළුවට ලෙඩක් දා ගැනීම තමයි වෙන්නේ. ඒ නිසා හරි දැන් අර එහෙම හිතුවත් කමක් නැහැ කියමුකෝ. ආණ්ඩුවටම දෝෂාරෝපණය කරත් කමක් නැහැ කියමුකෝ. ඒත් අපි පරිස්සම් වෙමු. ඒත් අපි පරිස්සම් වෙමු. අපි පරිස්සම් වෙනවා කියන්නේ ඔබ පරිස්සම් වෙනවා කියන්නේ රට පරිස්සම් වෙනවායි කියන එක. ඉතින් මේ මොහොතේ ඔබ ඉදිරියට එන ඕනම කෙනෙක් කොරෝනා රෝගියෙක් කියලා සැක කරලා හිතලා ඔබේ ප්‍රවේශම හදාගන්න ඔබ ප්‍රවේශම් වෙන්න අපි ප්‍රවේශම් නොවන තරමට මේ රෝගය පැතිර යාම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ කොරෝනා රෝගයේ මේ පවතින තත්ත්වය තුළ අපිට තියෙන පහසුකම් එක්ක තවදුරටත් කොහොමද කරමනාකරණය කරගන්නේ කියන කාරණාව ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන සොයිසා ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා කොහොමද දැන් ඉදිරියේදී මේ තත්ත්වය පාලනය කරගන්න මොනවද තියෙන සැලසුම් කියන කාරණාව මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි කොරෝනා රෝගීන් සමූහ පොකුරු ලෙස මුණ ගැහෙන අවස්ථාවක් අපි ඉන්නේ ඒ කියන්නේ මේ අවසානය සමාජගත කොරෝනා තත්ත්වයකට යෑම ඒ ඉතාම බරපතල තත්ත්වයක් ඒ නිසා මේ අවස්ථාවේදී අපි ඊ වෙනකොට අපි දැනගෙන හිටියා අපේ වෙනකොට තිබිච්ච ඇඳන් වලින් 200ක් විතර තමයි අපිට ඉතුරුලා දුන්නේ. ඒ කියන්නේ කොරෝනා රෝගීන් සදාම වෙන් කරු. ඇඳන් වලින් 200ක් විතර තමයි ඉතුරුලා දුන්නේ රෝගීන් සදා පරිසුකම් සපයන්නේ. ඒ අනුව ඊයේ අපේ ජනාධිපතිතුමා සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකින් සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකින් පෙන්වලා දුන්නා. මේ තවත් ඇඳන් 1000ක්වත් මේ මොහොතේ වැඩි කර ගන්න ඕනේ. ඒ සඳහා සෞඛ්‍ය සේවකීන් අවශ්‍ය ප්‍රමාණයට මේ සඳහා දායක කර ගන්න ඕනේ කියන ක්‍රියාවලිය සඳහා ක්‍රියාමාර්ග අරගෙන ඉන්නවා. එහෙම වගේම රෝග ලක්ෂණ පෙන්වුම් නොකරන නමුත් PCR පොසිටිව් රෝගීන් නිසා ඕන් සඳහා යම් අධිඅවදානම් රෝගීන් සහ අවදානම් අඩු රෝගීන් ලෙස වර්ගීකරණය කිරීමකින් රෝහල්ගත කිරීම තුළින් සමාකාරයක භෞතික සම්පත් සහ මානව සම්පත් කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙන බව ඒ අනුව ප්‍රාදේශීය කළමනාකරණ කමිටු රෝහල්වල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවල පිහිටවන්නත් ඒකට රජයේ වෛද්‍යවරුන් සංගමේ දායකත්වය ලබා දෙන්නත් තීරණය වුණා අපි බලාපොරොත්තු වෙනවා පසුගිය වතාවේ වගේම මේ වතාවේදීත් අපි අපේ උපරිම නිවාරණ සෞඛ්‍ය සහ ප්‍රති කාර්ක සේවා සමාදෙන සෞඛ්‍ය සේවා දෙකම පාවිච්චි කරමින් තත්යෙන් මිදෙන්න වගේම සමහර රෝගීන් ඒ කියන්නේ ඩිස්චාර්ජ් කරන්න පුළුවන් වගේ ඉඳලා සමහර රෝගීන් මාර්ගයෙන් කොහොමද කියන කාරණා लोक सौख्य संविधान महाजनता आरक्षा संबंध දැන් මේ ආශ්‍රිතයන් හඹා යෑම තමයි ගොඩක් කලාවට ආරක්ෂකංශ කරන්නේ ඒ හඹා ගොස් ඒ අයගේ තොරතුරු අරගෙන ආශ්‍රිතයන් කවුද කියලා හොයාගෙන ඒ අයව නිරෝධායන කටයුතු වල කරනවා ඉතින් සමහර අවස්ථාවලදී එහෙම නිරෝධායන කටයුතු කරනකොට මේ අරගෙන යන විදිය සමහර වෙලාවට නිකන් බය හිතෙනවනේ ඒ කියන්නේ පාතාල අපරාධකාරයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් අරගෙන යාගම වගේ ලොකු ආරක්ෂාවක් දාගෙන එහෙම ඉතින් අනේ මන්දා ඉතින් නේද අනිත් එක ඉතින් ඒ පිටිපස්සෙන් කැමරා එහෙම යන යෑම ඈ
අන්න එතකොට මේ මිනිස්සුන්ට ඇති වෙන බය ලෙඩේට වඩා බයයි ඒකට කැමරාවක් කොයි වෙලාවෙ පස්සෙන් ඇවිල්ලා මාව ටීවී එකේ ආයිද කියලා. ඉතින් ඒක රෝගෙට වඩා බය වෙන එකයිනේ. අන්න ඒ නිසා ඒ වගේ තත්ත්වයන් නම් හැදෙන්න ඕන. මොකද ඒ විදිහටම විකුණගෙන කන්න එපා. ඒ තමයි net fm බැලුම් ගල යෝජනාව. ඒ සිස්ටම් එක චේන්ජ් විය යුතුයි අනිවාර්යයෙන්. ඉතින් අර කවුරුත් කැමති නෑනේ නේද තමන්ගේ ආත්ම ගෞරවය තමන්ගේ තියෙන පුද්ගලිකත්වයට හානි කරගන්න. ඉතින් ඒ නිසා ඒක හැම කෙනෙක්ගේම යුතුයකමක් තියෙනවා වගකීමක් තියෙනවා. ඒ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඒක කාගවත් කෙලෙසන්නේ නැතුව ඔවුන්ගේ දින මේක කවුරුවත් බලෙන් හදාගන්නේ නැහනේ. ඔව් මේක මේ වමනාවෙන් හදාගන්න දෙයක් නෙවෙයි මේක මේ රෝගී තත්ත්වයක් අපිට පේන්නේ නැහැ. ඔන්න මන්නපාරක් කඩුපාරක් වගේ නම් පේනවා. ඒ දුවන්න හරි පුළුවන්. දැන් මේකේ මේකෙම පේන්නේ නැහනේ. ඒක නිසා මේ මිනිස්සු ඕනකමින් හදාගන්න දෙයක් නෙවෙයි. අර එහෙම කරලා මිනිස්සුම අධෛර්යමත් කරන්න හොඳ නැහැ මේ අවස්ථාවේදී නේද? මොකද මේ තත්ත්වෙන් එක කෙනෙක් ගැලවෙනවයි කියලා කියන්නේ රට ගැලවෙනවයි කියන එකනේ. එක කෙනෙකුට මේක බෝ වෙලා තවදුරටත් ඒ ආශ්‍රිතයන්ටත් බෝ වෙලා ඊට පස්සේ ඒක සමාජගත වෙලා එහෙම ගියොත් එහෙම වෙන්නේ ඔය ලෝක බලවතා කියන ඇමරිකාවෙ ඉන්නේ අන්න ඒගොල්ලෝ වැටිච්ච තත්ත්වෙට වැටෙන්න. ඉතින් එහෙම තත්ත්වයකට වැටුනොත් නම් අපිට කරන්න දෙයක් නැති වෙයි අපේ රටට. මොකද අපි එහෙම තරම්ම මේ පහසුකම් මතින් සහ මිල මුදල් අතින් පෝසත් රටක් නෙවෙයිනේ. අපි ගුණධර්ම පෝසත් කරගත යුතු තවත්. ඔව් ඉතින් ඒ නිසා මේ තියෙන පහසුකම් ටික අපි කළමනාකරණය කරගෙන අපි කොහොමද මේ රෝගය කලින් කළා වගේ පාලනය කරගන්නේ කියන කාරණාවට තමයි යන්න ඕන. ඉතින් අපි දැන් තියෙන තත්ත්වය සම්බන්ධයෙන් මේ පහසුකම් කොහොමද කළමනාකරණය කරගන්නේ මේක වැඩි කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් යුද හමුදාපති ලොතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයාත් එක්ක කතා කළා. නිරෝධායන කලිතුවාරු නිරෝධායන කිරීමට අපි නිරෝධායන මධ්‍යස්ථාන සකසලා කොයි වෙලාවකවත් බැහැයි නොකිය අපගේ රටේ ජනතාව මේ සෞඛ්‍යමය තත්ත්වයෙන් රැක ගැනීමට ත්‍රිවිධ හමුදාව ඉදිරිපත් වෙලා සම්පූර්ණ නිරෝධායන කටයුතු ත්‍රිවිධ හමුදාව යටතේ කරගෙන යාමට අපි කටයුතු කරනු ලැබුවා. එතකොට අද ඇතිලා තියෙන තත්ත්වය යටතේ බලාපොරොත්තු වුණා වගේම අපි ඒ කාලේ අපි නිරෝධායන කරන ලැබේ 5000ක් අපගේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා තවත් නිරෝධායන අවශ්‍ය වුවොත් එය නිරෝධායන මධ්‍යස්ථාන සකසමින් අපේ ජනතාව නිරෝධායන කරන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා සහතික. ඒත් එක්කමයි රෝහල් පැත්තෙන් ගත්තම IDH රෝහල් පමණයි ප්‍රත්‍යක්ෂ ධර්ම රෝහලට ලංකාවේ තිබ්බේ. ඊට පස්සේ ඒක එතනින් එහාට හොමගම ඊට පස්සේ මුල්ලේරියාවේ අනිත් රෝහලක් පස්සේ ඉරණපිල රෝහලක් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය මත සාමාන්‍ය වාට්ටු හෝ රෝහල් අපි වැඩි දියුණු කරලා ප්‍රතිකාර කර්ම රෝහල් බවට අපි පරිවර්තනය කිරීමට කටයුතු කරමු ලැබුවා. ඉතින් මේ විදිහට අපේ රටේ යුද හමුදාව සෞඛ්‍යංශ මේ වෙනකොට මේක පාලනය කරමින් ඉන්නවා. හැබැයි දැන් අවදානමක් තියෙනවා අපි හැමෝටම. ඒ අවදානම අපි අඳුන ගන්න ඕන. මේක කාටවත් පැත්තකට දාලා බලන් ඉන්න බෑ එක්කෙනෙක් දෙන්නෙක්ට කියලා. ඒ අවදානමට පෙර අපි සූදානමට ප්‍රමුඛත්වය දිය යුතුයි. ඒ නිසා ඒ සූදානම අපි ඇඟේ ඔළුවේ තියාගෙන ඉස්සරහට යන්න අවශ්‍යයි. අර නිරෝධායන නීති ආරක්ෂා කරන එක කියන එක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේක හරි වදයක් නේ, අපේ නිදහසට බාධාවක් නේ, ඕව මොනවද එහෙම කියලා ඉන්න එපා. එහෙම කියලා හිටියොත් එහෙම මාර්යා තමන්ගේ පැත්තටමයි එන්නේ. අන්න ඒ නිසාම තමයි දැන් ඊයේ නව නිරෝධායන නීති ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරානේ රාත්‍රියේ. එතකොට දැන් මේකෙදී එහෙම සඳහන් කරා නිරෝධායන නීති කඩ කරන පුද්ගලයෙක් වෙනවා නම් එයාට මාස 6ක සිරදඩුවමක් හෝ එහෙම නැත්නම් රුපියල් 10000කට නොඅඩු එහෙම මේ දඩ එහෙම ගහන්න පුළුවන් කියලා. දැන් ඕස්ට්‍රේලියාවේ තත්ත්වයක් මෙහෙමයි. දැන් ඕස්ට්‍රේලියාවෙත් මේ වැඩට යන්න පුළුවන්. තමන්ගේ රැකියාවට යන්න පුළුවන්, ගිහිල්ලා ගෙදර එන්න පුළුවන්. ඊට අමතරව කිලෝමීටර් 5ක් වගේ දුර ප්‍රමාණයක තමයි යන්න පුළුවන්. හැම තැනම ඇවිදලා රෙහෙ මෙහෙ කරලා එන්න බෑ. එහෙමනොත් එහෙත් දඩ ගහනවා. හැබැයි දැන් මේ නීති වලින් විතරක් ආරක්ෂා කරගන්නත් බෑ. මේ නීති වලින් විතරක් රැකෙන්නත් බෑ. අපි අපතුල ස්වයං විනයක් ගොඩනගා ගත යුතු වෙනවා. එතකොට අපි පොඩ්ඩක් මේ ගැන උනන්දු වෙන්න ඕන. මොකද දැන් මේක ඇවිල්ලා
මේ රටේ ජනාධිපතිතුමාටවත් මේ අගමැතිතුමාටවත් යුද හමුදාපතිතුමාටවත් වෛද්‍යවරුන්ටවත් එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශ ඇමතිතුමියටවත් ඒ කට්ටියට ඇවිල්ලා නැහැ ඕගොල්ලෝ මේ සමාජ දුරස්ථභාවය මෙහෙම තියාගන්න ඕන ඔතන අඩුයි මෙතන අඩුයි කියලා ඇඟිල්ලෙන් ඇන ඇන මේ කියන්න බෑ ඈ එතකොට අන්න එහෙම නැතුව තමන්ම හිතලා මේ වැඩේට එන්න ඕන ඔව් ඉතින් එහෙම අපේ වගකීම මොකද්ද කියන එක අපි අඳුරගන්න ඕන නැත්නම් විශාල ප්‍රශ්නයකට මූණ දෙන්න සිද්ධ වෙනවා මොකද දැන් ගොඩක් වෙලාවට ඔය ඇමරිකාව වගේ රටවල් වලට මුල් කාලේදී සිද්ධ වුණේ මේ තත්ත්වෙනේ ඉතින් ඒ නිසා අපේ රට එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැබැයි අපිට තියෙනවා දැන් එක්කෙනෙක් දෙන්නෙක් හෝ තමන් මේ රෝගය වැළඳිලා කියලා දැනගෙන හෝ නැත්නම් රෝග ලක්ෂණ යම් විදිහකින් මතුවලා හංගගෙන ඉන්නව නම් එහෙම නේද හරියට තොරතුරු අනාවරණය නොකළොත් එහෙම මොකක්ද වෙන්න පුළුවන් හානිය රටක් විදිහට වෙන්න පුළුවන් හානිය මොකක්ද ඒකේ බලපතල තත්ත්වය මොකක්ද කියන එක වටහා ගන්න ඕනේ අනිත් පැත්තෙන් තමන්ගේ පෞල උදවියට නේද මේ හානිය කරන්න කියන එක වටහා ගන්න ඕනේ ඒ නිසා මේ තමන්ගේ කොටස මොකක්ද කියන එක අපි වෙනදා හිතන විදිහට තමන්ගේ පැත්තෙන් විතරක් නෙවෙයි රට පැත්තෙන් හිතන්නත් ඕනේ මේ සිස්ටම් එක වෙනස් කරගන්න ඕනේ අපි අර මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මාස්ක් එක ගලවලා හාක්කු දාගත්තා වගේ වැරදි පූර්වාදර්ශ වලට යන්න එපා පුළුවන් නම් තද කරලා දාගන්න ඒක අපි කියන්නේ නේද මොකද අපි එහෙම මේ මහා බලගතු ලොකු පම්පෝරි දෙන එහෙම සිද්ධියක නෑනේ ඒ නිසා අපි හැමෝම ආරක්ෂා වෙමු කියන තැන තමයි net fm බැලුම් ගල ඉන්නේ ඒ තමයි යෝජනා කරන්නේ ඔව් දැන් එකපාරටම රෝගීන් වැඩි වෙන්න ගත්තොත් එහෙම මොකක්ද කරන්නේ කොහොමද ඒකට මූණ දෙන්නේ කියන කාරණාවත් අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසගෙන් විමසා සිටියා යම් හේකින් මේ පවතින තත්ත්වෙන් එහාට ගිහිල්ලා දිනකට වාර්තාවෙන් රෝගීන් ප්‍රමාණය අඩුම ගානේ 500ක් 1000ක් අතර වගේ ප්‍රමාණයක් දක්වා වැඩි වුණොත් ඒ අවස්ථාවේදී මේ තියෙන ක්‍රමවේදයටම රෝගය පාලනය කිරීමේ හැකියාවක් තියෙද? හැමතිස්සෙම කියන ප්‍රශ්නේ තමයි ඕනෑම රටකට රෝගීන් සංඛ්‍යාව එක් සීමාවකට ඉක්මවා ගියාන් පස්සේ සත්කාරක සේවාවන්වල යම් බිඳවැටීමක් සිද්ධ වෙනවා. ඒක තමයි සාමාන්‍ය අර්ථයේ වශයෙන් දෙපිට අපි නිරන්තරයෙන්ම මුල් අවස්ථාවේදී තිබ දැක්ක උත්සාහ කරේ රෝගීන් සංඛ්‍යාව එක් නිශ්චිත අවස්ථාවකදී තෝහගත වෙන රෝගීන් සංඛ්‍යාව අවම කරගන්න. එම් සඳහා අපි පිටරටේ ඉන්න අපේ ශ්‍රමිකයින් ලංකාවට ගෙන්න ගනිද්දී අපේ විදේශිකයන් විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකික ලංකාවට ගෙන්න ගනිද්දී රෝහල් පද්ධතිය තුල වන්නත නිරෝධායන ක්‍රියාවලිය තුල තිබෙන ඉඩ පහසුකම් සායේ භෞතික හා මානව සම්පත් වලට ගැළපෙන පරිදි තමයි රටට ගෙන්නා ගැනීම කරේ. එතකොට යම් භාෂ දොස් නැගුවා අපේ ශ්‍රී ලාංකිකයන් පිටරටවල උතු වෙලා ඉන්න අයව ගේන්න ඕනි කියලා. හැබැයි අපි දැන හිටියේ ගේනකොට යම් නිශ්චිත ක්‍රමවේදයක ඒ පහසුකම් වලට පැලි වෙන විදිහට ගෙනාවේ නැත්තම් අපි ගැටලුවකට මුහුණ දෙනවා. මේ වෙලාවේ ඔබ අහුවා වගේ අවසරයට 500,000 එන මට්ටමට පත් වුණොත් අපි යම් ගැටලුවකට යනවා. රෝගී සත්කාරක සේවාවන් ලබා දෙන්නේ ඒකම තමයි වෙන රටවලට ඇතිච්ච ගැටලුව. එවැනි තත්ත්වවල ගිය මොහොතේ සිට සෞඛ්‍ය සේවකයේ සේවය කරන පිරිසුත් මේ රෝගීට ගොදුරු වීම අවධානවත් වෙන. එහෙම වුණාම සෞඛ්‍ය සේවයේ ධාරිතාවය අඩු වෙද්දී රෝගී සංඛ්‍යාව වැඩි වෙනකොට ඒ අතර තියෙන ගැප් එක කියන්නේ පරතරය වැඩි වෙනවා. එය රෝගී සත්කාරක සේවාවන් නිශ්චිත ප්‍රමිතියෙන්ම ඒ ගුණාත්මක මාර්ගම පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතුවෙනවා. අන්න ඒ නිසා තමයි මේකේ අවධානම මේ තරම්ම කියන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන හිතන්න ඕන හැම කෙනෙක්ම. ඉතින් අපි දකිනවා සමහර වෙලාවට අපි කලනුත් කියා වගේ චාමික මේ රෝගීන් අරගෙන යන්න නිකන් අර අපරාධකරුවෝ වගේ. රක්තවාදී වරන් යනවා වගේ. එහෙම යන්නේ ඇයි? මොකද්ද මෙතන වෙන්නේ කියන එක මේක හරියට විග්‍රහ කරලා දෙන්න ඕන. නේද? සමහර වෙලාවට එතන අවනත වීමක් හෝ යම් ප්‍රශ්නයක් ගැටලුවක් මතුවලා තියෙන්න පුළුවන්. හැබැයි දැන් මාධ්‍යෙන් ඇතැම් පිටට ඇතැම් කොටසක් විතරයි මේක පෙන්වන්නේ. ඒ තුලින් රටේ සමස්තයක් විදිහට ජනතාව මොන වගේ මතයක්ද මේ කොරෝනා රෝගයේ මේ නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති කරගන්නේ කියන එක පිළිබඳව හිතන්න ඕන. ඔව් රූපරාමු එකතු කිරීම කියන කලාවට විතරක් ගියොත් නම් මේක කරන්න වෙන්නේ නැහැ. ඈ ඒකවල දැන් අර ආරක්ෂක අංශත් මේ සෑහෙන්න ප්‍රමාණයක් මේ ගිලන් රතේ පිටිපස්සේ එහෙම යනවනේ. එතකොට දාගෙන යන්නේ ඌ ගාලේ ඈ බය හිතෙනවනේ. එතකොට අනිත් කාරණාව තමයි දැන් කැමරා එනකොට ඊට බය හිතෙනවා. ඈ ඉතින් අන්න ඒ වගේ දේවල් සම්බන්ධව නම් නැවත මොනවද කොහොමද කරන්න ඕන කියලා සම්බාධක පැනුවොත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ තත්ත්වය නැත්තම් මේ රට කැළඹීමක් ඇති වෙන්න පුළුවන්. ඔව් ඉතින් ඒ නිසා අපි මේ මීට වඩා මේක මේ රෝගේ පැතුරුණු රටක් නේ ඇමරිකාව කියන්නේ. ඉතින් ඇමරිකාවේ මේ රෝගීන් ගෙන යන්නේ කොහොමද, මේ කරමනාකරණය කරගන්නේ කොහොමද, මේ බය කියන එක නැති කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඇමරිකාවේ දකුණු කැරොලිනා රොක්හිල් රෝහලේ අධ්‍යක්ෂවරිය විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරියත් එක්ක අපි කතා කළා. මේ ඇය මෙන්න මේ විදිහට තමයි ඒ ගැන අදහස් දැක්වේ. එහෙනම් ඕක එච්චරම දැන් ප්‍රධානතුත් වෙලා නැහැ. ඉතින් ප්‍රෙසිඩන්ට්ට දුනා ඔක්කොම හදනවා කියන එක මහා ලොකු දෙයක් කියලා නෙමෙයි. නමුත් ඉතින් දැන් ලංකාව වගේ රටක තාම අර කොරෝනා හැදලා තිබුණාම නිකන් අර ඉතනකන් අර තමයි රෝගයක් හැදුණා වගේ නිකන් කතාවක් වගේ එකක් කියනවානේ නිකන්. එතකොට අර ගෙදර හංගමුදා කියලා ඒ මන් දකින්න සමට ඒ ලෑන් වලට දාගෙන අරගෙන යනවා නිකන් අර
ප්‍රකාර වරන් යනවා වගේ. එතකොට ඉතින් ඒව ටිකක් වැඩි. කියන්නේ කිව්වට කමන්නේ මේ ප්‍රදේශයේ මේ ප්‍රමාණයක් අපි හොයාගත්තා. අපි ඒවා නිරෝධානය කරනවා. එතකොට ඉතින් නමුත් ඉතින් මේ මිනිස්සු ගිහිල්ලා පෙන්දන එක වන්නේ. එතකොට තමයි තිබුණා සංගගෙන ඉන්නවා ලැජ්ජාවට. දින කෙනෙක් ඉදිරියට ඇවිල්ලා කියන්නේත් නැහැ ඔය ඒ වගේ දෙයක් කියනකොට. ඒ හින්දා අර මාධ්‍යයෙන් ඒ රූප පෙන්වන්න එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අහුවෙන මිනිහ පෙන්වන්න ගියොත් ඉතින් එහෙම නෙමෙයි. ඉඳලා අපි පෙන්වනවා. ඉඳලා දෝටම අමාරු වෙලා සෞඛ්‍යය දෝටම අමාරු වෙලා නරෙන්ඩම ගිහිල්ලා මේ වෙන්ටිලේටර් එකේ දවස් කියන හතරිය පහලක් ඉඳලා අර එළියට ආපු මිනිස්සු අන්න ඒ වගේම නිවුස් වලට පෙන්නවා හිතුවම. ඒකට අර අනිත් අය දිරිමත් වෙනවානේ මෙච්චර ගිහිල්ලා මේ වෙලාව හරි අපි එළියට ආවා මේක කියන හැඟීම. ඒ අරින් මෙයන්ට හැදිලා මේගොල්ලන්ට හැදිලා අපි මෙතනින් ඇල්ලුව අතරින් ඇල්ලුවා කියලා එහෙම කිව්වානේ. ඉතින් එහෙම ලෝකෙ වෙනස් රටවල් වල මේවා ගැන ඊට වඩා මානුෂීය හිතනවා. ඉතින් අපේ රටෙත් එහෙම හිතන්න ඕන. එහෙම නොහිතුවත් තවදුරටත් මේ ආකල්ප වෙනස් කරගත්තේ නැත්නම් මේ රෝගය සම්බන්ධයෙන් තවදුරටත් අපේ රටට ඉස්සරහට යන්න පුළුවන් වේද මේක පාලනය කරගනිමින් කියන ගැටලුව මතුවෙනවා. අන්න එයයි අද සිකුරාදා net fm බැලුම්ගල සිස්ටම් චේන්ජ් තුලින් කතා කරන්නේ. ඔබටත් පුළුවන් යෝජනා සමගම අපිට කතා කරන්න 0112 55 33 63 බැලුම්ගල සිස්ටම් එක වෙනස් කරමු. අපි පැහැදිලිවම කිව්වේ රෝගයක් වැළඳීම හෝ රෝගියෙකු වීම අපරාධකාරියෙකු වීමක් නොවේ. එතකොට එයාට සැලකිය යුතු ක්‍රමවේදයත් එහා ආශ්‍රිතව තිබිය යුතුයි. ඒ ගැන ගැටලුවකුත් මං හිතන්නේ කාර්යතවත් තිබිය යුතුයි කියලා. ඔය ඔතන දැන් ගැටලුවක් එන්නේ ඇතැම් අවස්ථාවලදී යම් යම් ප්‍රායෝගික ගැටලු ඇතිවීම තුළ ඇතැම් අපේ ආසාධ්‍ය හෝ ආශ්‍රිතයෝ රෝහලවලට ගෙන යෑමේදී හෝ ඇතැම් විට නිරෝධාන මධ්‍යස්ථානයට ගෙන යෑමේදී ඇතිවෙච්ච යම් යම් සිදුවීම් කීපයක්. එතකොට අපි පොඩ්ඩක් හිතන්නත් ඕනේ අපි 10,000ක් නිරෝධාන මධ්‍යස්ථානවලට ගෙනියනකොට මේ වෙනකොට 1,700කට ආසන්න ප්‍රමාණයක් රෝහල්වලට ඇතුළත් කිරීමේදී අපට තියෙන පහසුකම් ප්‍රමාණ අනුව සහ මානව සම්පත් ප්‍රමාණ අනුව යම් යම් ගැටලු සාගත තත්ත්ව ඇති වෙනවා. ඒ තත්ත්වවලදී යම් යම් සිදුවීම් ඇතිවෙච්ච බව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල යම් යම් හිත්‍රිදීම් වගේ දේවල් ඇති වෙලා තියෙනවා. එතෙම අපහසුතාව ඇති වෙලා තියෙනවා. ඒව මගහරවාගෙන මේක කරන්න බැරිකමක් නැහැ. ඒ සඳහා එක පාර්ශවයක් නෙමෙයි පාර්ශව බර ගානක් උදව් වෙන්න ඕනේ මේකට. එකක් මේ සඳහා වන මේ තාක්ෂණික දායකත්වය සපයන සෞඛ්‍ය අංශය සහ ඒක. ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික සමහරලාට භූමියේ ක්‍රියා කරන ආරක්ෂක අංශ සහ ඒහා සම්බන්ධව පුවත්පත් ගෙනෙන මාධ්‍ය. දැන් මෙතන අපි කොච්චර දැන් මාස 7ක් 30 කිව්වා එක කාරණයක් කරුණාකල කරන්න එපා කියලා මාධ්‍යවල. නමුත් ඇතැම් මාධ්‍ය ඒක කොච්චර කිව්වත් එළිපිට උල්ලංඝනය කරනවා. මම මාධ්‍ය ආයතනය කියන්නේ මුලින්ම මුණු පෙන්වන්න ගත්තා, ගෙවල් පෙන්වන්න ගත්තා, මිනිස්සු ගෙනියන විදි පෙන්වන්න. ඒ ඔය දකින්නේ එඩිට් කරපු ක්ලිප් එකක්නේ. ඒ එඩිට් කරපු ක්ලිප් එකෙන් යන පණිවිඩය කොච්චර සාධාරණද කියන එක ගැටලුවක්. එඩිට් කරපු ක්ලිප් වලින් එන ඇතැම් මේව දැක්කාම ඕනෙක් කෙනෙක් බය වෙන්න පුළුවන් මෙන්න මෙහෙම තමයි අපි ගෙනියන්නේ කියලා. එතකොට ඇත්තටම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සහ විශේෂයෙන්ම විද්‍යුත් නාලිකාවල ඒවා පෙන්වීම තුළින්ම සමහරලාට ඇත්ත එකට වඩා එහා ගිය බොරු බියක් ඇති කරලා තියෙනවා. ඒ අදහස් දක්වේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මනෝජ් විදසිංහ මහත්මයා අද net fm බැලුම් කරින් අපි කතා කරමින් ඉන්නේ විශේෂයෙන්ම මේ වනකිට පවතින කොරෝනා රෝගය මැඩපවත්වන්න පාලනය කරන්න කරගෙන යන ඇතැම් සිදුවීම් සහ ඇතැම් දේවල් ඒ සිස්ටම් එකේ යම් වෙනස් වීම් කරන්න සිද්ධ වෙනවා යකින කාරණාව සමාජයෙන් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කතා කරමින් ඉන්නේ සජීව කතා කරමින් ඉන්නවා ශ්‍රියානි මහත්මිය මිනුවන් ගොඩින් අයබෝන් ඔබතුමියට. මම කතා කරන්නේ මගේ මේ දුව මේ සැරේ උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. ඇය පෙනී සිටින්නේ මිනවන්ගොඩ බුරුලපිටිය මහාවිද්‍යාලයේ තමයි විභාගයේ ලියන්නේ. ඉතින් ඒ ඉස්කෝලේ මේ දැන් අත්සේදීම කරනවා, මුඛාවරණ පැළඳීම කරනවා. ඒ වුණාට මේ උණ බැලීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කිව්වා. මම දුව ගෙදර ආපුවාම හැබ පුතේ කොහොමද විභාගේ කරනකොට මේ මෙතන මේ විභාග ශාලාවල් සකස් කරලා තිබුණේ කියලා කිව්වා. එතකොට කිව්වා අම්මේ අපිට විභාග ශාලාව හදනකන් වෙනම හෝල් එකක ඉන්න කිව්වා.
ඊට පස්සේ අපි ගියාට පස්සේ තමයි හෝල් එක හදලා වෙනම අපි එක්කගෙන ගියේ ඒ අනකොට එතන නිරෝධායනීය වෙන ළමයි ඉන්නවා කියලා මුඛාවරණ පළඳගෙන ඉන්න කිව්වයි කිව්වා ඊට පස්සේ මං ඇහුවා ඔයාලව උණ බලලා එහෙමද ගත්තේ කියලා කිව්වා හඳයි ඉතින් ඒ සම්බන්ධයෙන් එහෙම යම් තත්වයක් තියෙනවා නම් ඒක බලධාරීන් කඩිනමින් සුවා බලන්න ඕන අනිත් එක දැන් මිනුවන් ගොඩ කියන්නේ අවදානම් කලාපයක් නේද ඒකත් එක්ක මේ අපි අපේ රට රැක ගන්න එපේ කොහොම කොහොම හරි අපි එකතු වෙලා මේ වැඩේ කර ගොඩ දා ගන්න එපේ නේද එහෙම නැතු ආරයට දොස් කියලා මෙයාට දොස් කියලා එහෙම වැඩක් නැහැ අපි යම් අඩුපාඩු තියෙනවා නම් ඒව පෙන්ලා දෙන්න ඕන තම තමන්ට පුළුවන් විදිහට ඒක මහ ජනතාවටත් පුළුවන් ඒක අඩුපාඩු මගහැර ගන්නත් මහ ජනතාවටත් පුළුවන් ආරක්ෂකාංශයටම සෞඛ්‍යාංශයටම රටේ වගකීතු බලධාරීන්ටම විතරක් බාර දෙන්න ඕනෙත් නැහැ නේද ඉතින් ඒ නිසා මේ වගකීම සම්බන්ධයෙන් තියෙන ගැටලු ටික निराකරණය කර නොගත්තොත් මේ රෝගය පාලනය කර ගැනීම මේ කරා වගේ තවදුරටත් කරන්න පුළුවන් ද කියන ගැටලුව තමයි තියෙන්නේ ඒ නිසා මේ පහසුකම් වැඩි කර ගන්න විදිය මේ ආකල්ප මේ වෙනස ඇති කර ගන්න විදිය සම්බන්ධයෙන් වඩා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ අපි ඒ නිසාම දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කතා කරලා මේ දැනට රෝගීන්ට අපේ රටේ ඇඳන් පහසුකම් ඉතාම සීමිත ප්‍රමාණයක් තියෙන්නේ මේක වැඩි වුණොත් එහෙම විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒක තවදුරටත් වැඩි කර ගන්න සහ මේ කොහොමද රෝගීන් කර්මනාකරණය කර ගන්න මොකක්ද අමාත්‍යාංශයේ වශයෙන් අරගෙන තියෙන වැඩපිළිවෙල මොකක්ද කියන කාරණාව අපි ඔහුගෙන් විමසා සිටියා COVID-19 ආසාදනය කියන්නේ ලෝකෙම ආක්‍රමණය කරපු රෝගයක්නේ ඒ නිසා ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය අදදී අවධානයකින් ඉන්නේ දැනට වාර්තා වෙන රෝගීන්ගේ ප්‍රමාණය අනුව ඒ ප්‍රමාණය කළමනාකරණය කරගන්න අවශ්‍ය ඇඳන් 2400ක විතර ඉඩකඩ තියෙන රෝහල් 14 ප්‍රතිකාර සඳහා වෙන් කරලා තියෙනවා ඒනොත් තවම ඇඳන් 100කට වැඩි ප්‍රමාණයක් රෝගීන් සඳහා ඉතිරුව තියෙන අනිත් ඒවාගේ ඇත්තටම මේ ආසාදනයේ පොසිටිව් වෙච්ච කට්ටිය ඒ රෝහල් වල ගිහිලා තියෙනවා ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්‍යවශ්‍යම වේදයක් තියෙන අවශ්‍යතාවයේ අනුව මේ රෝහලදී වෙන් කරගන්න. ඒ අනුව දැන් අපි හිතමු මේ ඇඳන් ප්‍රමාණය ඉක්මවා ගියා කියලා. එහෙම වුණොත් එහෙම ඒ සඳහා තවත් පහසුකම් තියෙන රෝහල් හඳුනාගෙන ඒවා සූදානම් කරලා තියෙන අවශ්‍යතාවය වුණොත් රෝහල් 14ට වැඩි රෝහල් ප්‍රමාණය ප්‍රතිකාර සඳහා යොදා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සැලසුම් කරන්න තියෙනවා. එතනදී මේ තවත් රෝහල් ප්‍රමාණයක් වෙන් කරන්න කටයුතු කළා කියන කාරණාව තමයි පැහැදිලි වුනේ. දැන් එතකොට දැන් තව පැත්තකින් ප්‍රශ්නයක් වෙනවා යම් විදිහකට අපි සාමාන්‍යයෙන් දෛනිකව රෝහලට ගිහින් ක්ලිනික් එකට ගිහින් ගත්ත බේත් ගන්න ඒ රෝහලට මේ යන්න ආයෙත් අපිට බැරි වේද? මොකද තමන්ගේ ප්‍රදේශයේ තියෙන රෝහලක් මේකට වෙන් කරනවනේ. එතකොට ඒ ක්‍රමවේදයන්ට මොකක්ද වෙන්නේ කියලා ගැටලුවක් සාමාන්‍ය ජනතාවට මතුවෙන්න පුළුවන්. අපි ඒ නිසා ඒ ප්‍රශ්නයත් යොමු කළා වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට. රෝහල් මේ සඳහාම යොදාගත්තොත් එහෙම ඒ රෝහල් වල එන රෝගීන්ට මොකක් හරි වෙන කර්මනා කරන වැඩ කරනවා කියන එක තමයි අර දැන් ඩිස්ත්‍රික් මට්ටමින් ඊළඟට කලාත් මට්ටමින් වෙන වෙනම හඳුනාගෙන තියෙන රෝහල් අනිත් සේවාවන් පවත්වන ගමන් නමුත් කොවිඩ් වලට මූලික ප්‍රමුඛත්වයක් දීලා කටයුතු කරන්න තියෙන එකේ මේ වගේ වසංගතයක් වෙලාවට ප්‍රබල ප්‍රමුඛත්වයක් දෙන්න වෙනකොට කොවිඩ් ලෝකේ පැතිරෙන විදිහ ගත්තාම අපිට මේක අපි හොඳින් මහජනතාව මේ වෛද්‍ය අවවාදය පිළිඅරගෙන පාරට එන්නේ නැතුව නිවැරදිව ඒ ක්‍රම අනුගමනය කරේ නැති වුණොත් සමහරට රෝගින් ප්‍රමාණය ඉදිරියේදී බහුල වෙන්නේ ඉඩකඩක් තියෙනවානේ. ඒ කියන්නේ මේ කොවිඩ් වෛරස් එක හැසිරෙන ආකාරය. ඒ හින්දා තමයි හැම වෙලේම ඉන්න රෝගින් ප්‍රමාණය කළමනාකරණය කරන ගමන් නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන්නේ වෙනක ගැවසෙන්න එපා. පෞද්ගලිකව තමන් රෝගේ වැළඳ ගන්නතු වෙන ගන්න ඕනේ තියා මාර්ග ගන්න මේ සියල්ල දැනුවත් කරන්නේ අන්නේ හින්දා. ඔව් එතකොට දැන් ඒ தත්ත්වය આવොත් එහෙම රට කොතන බරපතල තත්ත්වයට පත් වෙන්න පුළුවන්ද කියන අවධානම තිබෙනවානේ අන්න ඒ අවධානමට පෙර තමයි මේ දැනුවත් කිරීම කරන්නේ අපි ඒකට සූදානම් විය යුතු මේකට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධව දැන් මේකත් එක්ක අපි ජීවත් වෙන්න පොඩ්ඩක් හුරු වෙන්න එපා දැන් පළවෙනි පාරක් දැකීම් ටික තියෙනවා අපිට එතකොට ඒ ටික පළවෙනි පාරක් අපිට මොකුත් තුන්නේ නැහැ ඒ නිසා මේ දෙවෙනි පාර ගණන් ගන්න දෙයක් නැහැ කියලා අර එහෙම ඉන්න හොඳ නැහැ එහෙම හිටියොත් එහෙම නොදැනුවත්වම එන්න පුළුවන් අර මම මුලින් කිව්වා වගේ කඩු පාර මන්න පාර වගේ මේක පේන්නේ නැහැ ඉතින් අනිත් කාරණාව තමයි දැන් net fm බැලුම් ගල කියන විදිහට මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මේක සෞඛ්‍ය ආර්ථිකමය ප්‍රශ්නයක් මේක ආර්ථිකමයත් වශයෙන් බලපානවා අන්න ඒ නිසා දැන් මේ ප්‍රශ්නේදී නැවත මේ රට වහනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් මේ අපි බලන්න ඕන මොකද්ද කරන්න කියලා ආයි රට වහලා දැම්මුත් අන්න ඒකට අපේ හැසිරීම ඉවහල් වුණොත් එහෙම ඒ නැවත අපිට එන්න වෙන්නේ තාම් බරපතල අවදානම් තත්ත්වයකට ඉතින් ඒ නිසා මේක හරියට කළමනාකරණය කර ගැනීම බලධාරීන්ගේ
නිලධාරීන් ගේ වගේම රටේ ජනතාවගේ ආරක්ෂක අංශවල මේ හැමෝගෙම වගකීමක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගකීම එක තැනකට අපි ගේන්න ඕන. ඒ නිසා තමයි අදත් අපි මේ සම්බන්ධයෙන් මේ සිස්ටම් එක අපි කොහොමද ඉදිරියට පවත්වාගෙන යමින් මේක වෙනස් කරන්න ඕන තැන් ටික වෙනස් කරගන්න කියන කාරණාව ගැන කතා කරන්නේ. ඔබට පුළුවන් අපිට කතා කරන්න අපි කිට විරාමයක් ගන්නවා 2:55:33. බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු. දවස් 10න් අපි දැන් දවස් 14ක් ගිහලා ඉස්ස වෙනකොට ආයෙ පොසිටිව් වෙනා නම් ඒ පොසිටිව් එක ගණන් ගන්නෑ. මඩක් කියලා තමයි ආයෙත් එකෙන් සිත්ටි කෑල්ලක් ඉතුරු වෙලා තිබුණා. ආයෙ පොසිටිව් වෙන්න පුළුවන් කියලා ගොඩක් වෙලා ඒගොල්ලෝ ආයෙ ඉන්ෆෙක්ට් වෙන්නේ නැහැ. අනිත් එක හරියටම පොසිටිව් කියලා දැනගත්තට පස්සේ දවස් 10යි කියන්නේ. හැබැයි අර ආශ්‍රිත එක නම් දවස් 14ක්. එතන අලුතු විදිහට හොයාගෙන ගෙදර තියෙන අපි දන්නවනේ අපි දවස් 10යි පොසිටිව් වුණාට පස්සේ අපි ලෙඩ එළියට ගන්නවනේ. ඒ එක්කෙනෙක්ගෙන් තව එක්කෙනෙකුට බෝ වෙලා නැහැ. සරණේ විදිය හොඳ අර අර A level විභාගයේ ශිෂ්‍යත් එහෙම ලස්සන තිබ්බනේ අර වහලා ඒක හරිම හොඳයි. ඒක අගින් ඉන්න දෙයක්. අර වහලා දැම්මනම් මේ දැන් රටේ තියෙන කොතරින් හරි හැදේ කියලා ඉවර වෙලා ඒක හරි ළමයින්ට මානසික අසහනයක් අර ඔක්කොම අසහනයක් එහෙම වැහුවත් එක් කාට හරි බෝ වෙන්න පුළුවන්. දැන්වා කියලා එහෙම නැහැ යන තැනකින් Taman අපරිස්සාකාරී විදිහට බෝ වෙන. අර තිබුණත් අර දැන් ඒ ලෙවසන් ළමයි ඒ වෙලාවේ තිබුණා කියන්නේ බයිරතේ ඔක්කොම ළමයි අර මුකවාන් දාලා වහගෙන එහෙම හිටියනම් ඉතින් අනිත් පැත්තේ හැදී සම්බන්ධ හරිම අද මේ හින්දා ඒකත් එක්ක ජීවත් වෙන්න හරි විදිහට දැනගන්න ඕනේ. මෙහෙ වුණත් හැදීගෙන හැදීගෙන යන්නේ එක්තර ඒ ගැන පරිස්සම් කරන්නේ පරිස්සම් වෙන්නේ නැතියි. ඉතින් ඒකේ වගකීම්ත්තේ තාම නැහැ. ඉතින් දුරස්ථාවේ තියාගෙන යන මහත්තයා ඉස්සලා ඒ කෝච්චිය වල ඒක පස්සේ කවුරු හරි බලධාරියෙක් කිනවන ඒක පළවෙනි විස දාන්න ඕනේ. දෙවෙනිව තමයි දැන් මං ඉන්නේ දොඩංගොඩ මතුගම් බස් එකේ ඊයෙනකොට මතුගම් බස් එකේ කෝච්චියවර පස්සේ සෙනග හිරෙලා මේ හිරෙවලා ඉන්නේ. ඉතින් ඉස්සරහා මේ කළුතර ඩොසුගන පොලිසියෙන් ඉන්න. ඉතින් පොලිසියෙන් චෙක් කරන්නේ ෂීට් ගන්නට ගෙනියන්නෙත් නැහැ. ඉතින් ඒක බෝ වීම ඉතින් ඉක්මනින් ක්‍රියාත්මක වෙටි දැන් මතුගම ප්‍රශ්නේ තියෙනවනේ. හොඳයි එහෙම ප්‍රායෝගිකව මුහුණ දෙන්න වෙන යම් යම් ගැටලු ටිකක් තියෙනවා. අනිත් පැත්තෙන් මේ වගේ කොවිඩ්
19 වගේ එකකුත් තියෙනවා. ඔව් මොකද අර මේ සිස්ටම් එක වෙනස් වෙනවා කියනකොටම මේකද ලස් ගාලා වෙනස් කරන්නත් බෑ හැබැයි. ඔව් හැබැයි මේ මේවා සම්බන්ධයෙන් සුළුසුළුෙන් හිතන්නත් බෑ. ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද මේ පහසුකම්නේ අපි හැම වෙලේම මේ කතා කරන්නේ මේ හැම අතිම පහසුකම් වැඩි වෙන්න ඕන මේ සමාජ දුරස්ථභාවය වැඩි කරගන්න නම් ඒ සම්බන්ධයෙන් තියෙන පහසුකම් ටික වැඩි වෙන්න ඕනනේ. එතකොට එහෙම නැතුව ජනතාවට ලං වෙලා යන්න එපා කියලා කියන්න බෑ ටිකක් අමාරුයි. හැබැයි ජනතාවගෙත් වගකීමක් තියෙන අනිත් පැත්තෙන් එහෙම පහසුකම් ඇතා හෝ නැතා තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න. නේද? එහෙම නොකරොත් ඉතාමත් දැඩි ප්‍රශ්නයක් බවට මේක පත් වෙන්න පුළුවන්. ප්‍රශ්නාර්ථයක් තිබෙන තැනක්. එතකොට අන්න ඒකට හැමෝම එකතු වෙලා විසඳුමක් සොයා ගැනීමේ අවස්ථාව තමයි අපි උදා කරගත යුත්තේ. මොකද අපේ රටත් එහෙම කියලා සෑහෙන්න මේ දානස්කන්ධයක් නැහනේ. ඒ අන්න ඒ නිසා එහෙම තත්ත්වයන් තුල ප්‍රායෝගික ගැටලු මතුවෙනවා. ඔව් දැන් කොරෝනා රෝග ලක්ෂණ නැති පිරිසක් තමයි සමාජයේ දැන් වාර්තා වෙලා ඉන්නේ. ගොඩක් ඉන්නේ එහෙම රෝග ලක්ෂණ මතුවලා නැතුව නමුත් අර PCR පරීක්ෂණයකින් තහවුරු කරගත්ත රෝගීන් තමයි ඉන්නේ. එතකොට ඒ අය වෙනම වෙන් කළා ඒ අයට ප්‍රතිකාර කිරීමක් කරන්න සහ අසාධ්‍ය තත්ත්වයේ ඉන්න රෝගීන්ට වෙනම ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් වගේ දෙයකට යන්න බැයිද කියන කාරණාවත් සොයා බලන්න ඕන. මොකද අපිට තියෙන පහසුකම් ඉතාමත් සීමිත නිසා. මේ කාරණාව සම්බන්ධනුත් අපි කතා කරා මහාචාර්ය මනෝජ් වීරසිංහ සමගින්. විශේෂයෙන්ම කොරෝනා කියන රෝගියේ ඉතා සුළු පිරිසකට පමණයි සංකූලත ඇති වෙන්නේ. එයාට පමණයි සුවිශේෂ වූ වෛද්‍ය ප්‍රතිකාර සහ සත්කාර ප්‍රතිකාර ඕනේ. අපිට සාමාන්‍ය රෝග ලක්ෂණ නැති පිරිස තමයි වැඩිම එකතු වෙන්නේ විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් අතර. දැන් අපිට දැනට තියෙන කොටසේ දැන් ඔය ඇඟලුම් කර්මාන්ත ශාලා ආසන්නව ඇති වෙච්ච එකෙත් වැඩිම කොටසක් ඉන්නේ තරුණ කණ්ඩායම් මේ අයට සංකූලතා ඇතිවීම හෝ රෝග ලක්ෂණ ඇතිවීමේ හැකියාවත් ඉතා අඩුයි. දැන් ඒ වගේ කොටස් අපිට පුළුවන් රෝහල් ගත නොකර වෙනත් සුවිශේෂ රෝහල් නොවන නමුත් සුවිශේෂ ස්ථානවල රඳවලා දවසට දෙපාරක් හෝ තුන්පාරක් එයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් කරලා අවශ්‍ය අවස්ථාවලදී ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරන්න. මොකද ඒකේ ලොකු ගැටලුවක් නැහැ කියන එකයි අපේ හැඟීම. ඒ සඳහා හොඳ සම්බන්ධීකරණයක් කරන්න ඕනේ. අවශ්‍ය සඳහා නිර්ණායක හදන්න ඕනේ. ඒ නිර්ණායක තියෙනවා දැනටමත් ලොකු ගැටලුවක් නැහැ. එතකොට උදාහරණයක් විදිහට නේවාසිකාගාර තියෙනවා ලංකාවේ විශාල නේවාසිකාගාර. ඒ වගේ රඳවලා ඒ අයට අපිට පුළුවන් දවසට දෙපාරක් හෝ තුන්පාරක් ඒ අයගේ ශ්වසන පද්ධතිය සම්බන්ධයෙන් විමසීමක් කරලා ඒ අයගේ අනිත් රෝග ලක්ෂණ විමසීමක් කරලා ගැටලුවක් එන්න කලින් ඒ වගේ ලක්ෂණ සහ මේ අවශ්‍යතාවක් තියෙනවනම් ඒ අය අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහලට යොමු කරන්න. එතකොට ඒ අයට වැඩි සැලකිල්ලක් ලැබෙනවා. නමුත් අදාළ නේවාසිකාගාර රඳවලා ඉන්න එතකොට පොසිටිව් කට්ටිය විතරයි ඒ අය අතර රෝගිය පැතිරීමේ අවදානමක් නැහැ. මොකද හැමෝම රෝගීන්ට දැන් ගොදුර වෙලා නිසා ඒ අයට අතන වෛද්‍යවරුන් එක්කෙනෙක් දෙන්නෙක් ආයතනයක තියලා ඉතුරු ඔක්කොම සෞඛ්‍ය අනිත් කාර්ය මණ්ඩලයේ තියලා කීප දෙනෙක් ඒ අයට පුළුවන් ඕවයි කඩුත්ත කරන්න. ඒක මං හිතන්නේ අපට ලොකු ගැටලුවක් ආවොත් ඇඳන් දාඩතාව සම්බන්ධයෙන් ඕක ක්‍රියා කරන්න පුළුවන්. බැලුම් ගලා සිස්ටම් එක වෙනස් කරමු. සිකුරාදා නෙට් FM බැලුම්ගල සිස්ටම් චේන්ජ් තුලින් අපි කතා කරනවා මේ COVID-19 අභියෝගයත් එක්ක නැවත අපි කොහොමද මේ අවදානමින් මිදෙන්න අපේ සිස්ටම් එක යම් යම් තැන්වල චේන්ජ් කළගත යුත්තේ කියන ආකාරයෙන්. ඔව් මොකද මේ හුඟක් බොහෝ දෙනෙක් කතා කරන සමාජයේ මේ වෙනකොට ඇයි ලොක්ඩවුන් කරන්නේ නැත්තේ? මේක ලොක්ඩවුන් කරලා ඇයි කරන්න බැරිද කියලා ප්‍රශ්නයක් සමහරව අහනවා. ඉතින් එහෙම කරන්න ඇත්තටම බෑ කියන කාරණාව පැහැදිලිව පේන තියෙන දෙයක්. විශේෂයෙන්ම රටේ තිබෙන ආර්ථික තත්ත්වයත් එක්ක මේක තවදුරටත් කළමනාකරණය කරගන්න ඒ තත්ත්වයට යන්න බෑ. ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ වෙනකොට අනතුරු අඟවලා තියෙනවා මේ සංචරණ සීමා පනවන්න කියන කාරණාව දුදේ net news එකේ පිළිබඳව අනාවරණය කළා. ඉතින් මේ ලොක්ඩවුන් කියන සිස්ටම් එක ප්‍රාථමික ක්‍රමවේදයක් නිසා ඒකට යන්න අපිට තාම බෑ. මේ කියන කාරණාව සම්බන්ධිනුත් අපි කතා කරා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා එක්ක. ඇත්තටම මේ සමහර අපෙන් අහන එකක් තමයි දෙන්න නිතරම දැන් ඇයි ඔබතුමාලා ලොක්ඩවුන් කරන්න කියන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව තමයි මම අර කලින් වගේ අපි රෝගියක මූලික අවස්ථා හඳුනගන්නකොට ඒ රෝගයේ මූලිකව හඳුනගන්නකොට ක්‍රියාත්මක කරන උපක්‍රමයක් නෙමෙයි ඊළඟ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්නේ. මේකේ මුල්ම අවස්ථාවේ ජනතාව දැනගෙන ඉන්න කොයි විදිහටද මේක නිවාරණය වෙන්නේ? කොයි විදිහටද අපි හැසිරෙන්න ඕනේ? ඒතර ඒව කරන්න එහෙම සූදානම් නැති පරිසරයක වෛරස් එක සමාජයට ආව නම් ඊට වඩා ඉතා දරුණු තත්ත්වයක් ගොහි වෙනවා. ඒ නිසා තමයි අපි ඒ වෙලාවේ කිව්වේ මේ රට ලොක්ඩවුන් කරන්න ඕනේ. ඒතර ජනතාවට දැනුම ලබා දුන්නා. අපි මාර්ගෝපදේශ නැතුව සෞඛ්‍යාංශ සම්පත් කරගත්තා.
චාරිතාව වැඩි කරගත්තා. ඒතර ඒ වෙලාවකට රාජ්‍ය නායකත්වයේ කැමැත්ත අරගත්තා. මේ විතර රාජ්‍ය නායකත්වයේ සෞඛ්‍ය අංශ සහ මහජනතාව මේ කියන මේ කුළුණු තුනම එකතු වෙලා තමයි මේ වසංගතය කොහොම හරි ජය ගන්න පුළුවන්. එතකොට මේ වෙලාවේ අපි ඒතකොට අප්‍රේල් මාස වෙනකොට මේ ලොක්ඩවුන් එකේ යද්දී අපි කිව්වා එක්සිට් ස්ට්‍රැටජි එකක් කියලා. නැත්නම් මේ ලොක්ඩවුන් එක එලිට එන්නේ කොහොමද කියලා. ඒ වෙලාවට කිව්වා ඒ කියන්නේ මුල් අවස්ථාව අපි කියන්නේ හැම කරනවා. ඒ කියන්නේ අධික ලෙස ආක්‍රමණශීලී ලෙස පාලනය කළ ඒ කියන්නේ ලොක්ඩවුන් කරලා කන්ටැක්ට් ට්‍රේස් කරලා ඒ යන ගමනක් ගිහිලා ට්‍රීට් කරලා දැන් අපි හිතන ඩාන්ස් ප්ලේස් එක කියන්නේ පොකුරු බිහි වෙනවා නැවත නැති කර ගන්නවා ආයෙ පොකුරු බිහි වෙනවා එහෙම යන. එතකොට ඒ අවස්ථාවේදී අපි යෝජනා කරා එවැනි පොකුරු බිහි වෙන නිශ්චිත වඳුරගෙන ඒ ප්‍රදේශවල අනුතුරුදායක කලාප අඳුරගෙන ඒ ස්පර්ශකයන් හබා ගිහිලා ඒ අනුතුරුදායක කලාප අඳුරගෙන ඒ අනුතුරුදායක කලාප පමණ සංචරණ සීමා පැදිව පනවලා ඒ අවශ්‍ය කරන පරීක්ෂණ කිරීමෙන් පමණයි මේ වගේ අවස්ථාවක කටයුතු කරන්න ඔබ හරියටම කියාගේ. මොකද මේ රටක ආර්ථිකය ඒ සියලුම කාරණා රාජ්‍ය කර වැඩගත්. ඒතර සෞඛ්‍යයන් හැටියට අපි දෙන උපදෙස් ඒ රටේ සැලැත්මට යෝග්‍ය වෙන්න ඕනේ. ඒ රටේ තුල ජනතාවට ක්‍රියාකාරී සැලැස්මක් වෙන්න ඕනේ. එතකොට මේ හැම එකටම ලොක්ඩවුන් කියන එක ඉස්සරහට ගේන්න හදන කෙච්චර සුදුසු නෑ කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. එතකොට දැන් සමහර අවස්ථාවලදී මේ ලොක්ඩවුන් කියන එක ආවොත් සමහර දේවල් ෂට්ඩවුන් වෙන්න පුළුවන්. විශේෂයෙන් මොකද කියනවා නම් මේ සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි කියලා කිව්වන්නේ FM බැලුම්ගල මේ සෞඛ්‍ය ආර්ථිකමය ප්‍රශ්නයක් කියලා. එතකොට අන්න එතනදී අපි මේ තත්ත්වය තුළ මුහුණ දෙන්න ඕන ආකාරය අපි අවනත වෙන්න ඕන ආකාරයන් එතකොට මේකට හුරු වෙන්න ඕන ආකාරයන් අපි ආරක්ෂා වෙන්න ඕන ආකාරයන් එක තියාගත්තට පස්සේ ඔය කියන ලොක්ඩවුන් එකකට යන්න ඕන එක කොහොමද නැද්ද කියන එක සම්බන්ධයෙන් වක්විල් බලධාරීන් බලයි. එතකොට අපි කරගන්න ඕන කොහොම හරි ලොක්ඩවුන් නොකරගෙන රට ඒ අපි පරිස්සම් වෙලා මේක ඉදිරියට යන්න ඕන කොහොමද කියන එක සම්බන්ධව කටයුතු කරන්න. ඔව් ඉතින් මේ වගකීම අපි හැමෝටම තියෙන නිසා මේ සාමූහික වගකීම සම්බන්ධයෙන් අපි කතා කරා මහාචාර්ය මනෝජ් වීරසිංහ සමගින්. මොකද හේතු කාරණ මේකට තනි මේ මේ කණ්ඩායමක් නෙමෙයි. මෙතන සෞඛ්‍ය අංශය ඉන්නවා. මෙතන ආරක්ෂක අංශය ඉන්නවා. ඒ සඳහා මේ මේ අපිට මේ සහයෝගී සපයන වෙනත් අංශ ඉන්නවා. සහ මේකට බිලිවෙච්ච රෝගීන් සහ එයාගේ ආශ්‍රිතයෝ ඉන්නවා. ඔය සියලුම අය එක හොඳ කාරණු කාරණාවක් සහ සහයෝගයක් නැතුව මේ කටයුත්ත ගියොත් මේක වැඩිකල් කරන්න බෑ. ගැටලු වෙනවා. දැන් මං හිතන්නේ ඒ සඳහා වෙන වෙනම මේ පසුවිපරම් කිරීමේ ක්‍රමවේදයක් අත්‍යවශ්‍යයි කියලා අපි විතින් විතම කියලා තියෙනවා. ඒ පසුවිපරම උදේින්නම් බලන්න ඕනේ සම්පූර්ණ චිත්‍රය. චිත්‍රයේ ඉතා අගක කෙලවර තියෙන කොටසක් බලලා තීන්දු තීරණ ගැනීම පිළිබඳව ගැටලු තියෙනවා. ඒ තීන්දු තීරණ සමහරලාට මිනිස්සුනුත් ගන්නවා. මොකද මෙන්න අපේ පැත්තේ වෙච්ච සිදුවීම සියලු මේවට ආරෝපණය කළොත් ඒක ඇත්තට සාධාරණ නැහැ. ඉතින් එහෙනම් මුළු චිත්‍රය දිහා බලාගෙන මේක වැඩ කරන්න පුළුවන් කොටසක් ඉන්න ඕනේ. පැය 24ෙම මොකද උනේ ඒක નિවැරදි කරන්නේ කොහමද? පසුවිපරමක් අරගෙන සා දිගින් දිගටම මෙන්න මේක දිහා හොඳින් බලාගෙන කරන. ඒ වගේ ක්‍රමවේද තියෙනවා. ඒක ඇත්තට අපහසුතාවයකින් ලොකු වේදමක් කරන දේවල් නෙවෙයි. හැබැයි ඒවට අනුගත වීමේ කාලය දැන් නම් එළඹිලා තියෙනවා. එතකොට දැන් නීති වලට අනුගත වෙන්න ඕනේ. එතකොට රීතීන් විදියට තමන් කරන්න ඕන දේවලුත් තිබෙනවා. වගකීම්ට එතකොට මහජනතාවට සියල්ලටම රටක් විදියට එකතු වෙලා අර ලොක්ඩවුන් කියන තැන් වලට මෙහායින් මේ වැඩේ නවත්ත ගන්න පුළුවන් නම් අන්න ඒ සිස්ටම් එකට අපි කටයුතු කරන කියන එක තමයි net fm බැලුංග යෝජනාව. ඉතින් අද සිස්ටම් චේන්ජ් වලින් අපි කතා කරේ මේ රෝගේ පාලනය කරගන්න අපි වෙනස් වෙන්න ඕන මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඒ කාරණාවන් සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරමින් අපි සියල්ලම එකට එක මිටක්සේ එකතු වෙලා ඒ කියන්නේ එකතු වෙන්න යන්න එපා ඈතින් ඉන්න මීටරේ තියාගෙන මේ රෝගය පාලනය කරගමු කියන කාරණාව අපි ඔබට මතක් කරමින් FM බැලුම්ගලෙන් සමුග යනවා. සුබ දවසක්. මම තිලින. මම චාමික.